දරුවන් සියලු දිනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද මං සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෘහ ආර්ථික විද්‍යාව අපොස උසස් පෙළ 12 ශ්‍රේණිය පළවන නිපුණතාවයට අදාළ පාඩමක්. ගෘහ ආර්ථික විද්‍යා විෂය යටතේ ප්‍රසන්න ජීවන පරිසරය ගැන කතා කරන්නේ 10 ශ්‍රේණියේ ඉඳලා. ප්‍රසන්න ජීවන පරිසරය ගැන ප්‍රසන්න ජීවන පරිසරයක් ඇති කිරීම සඳහා විවිධාකාර සාධක බලපාන ආකාරය ප්‍රසන්න ජීවන පරිසරයක් ඇති කරගන්නේ කොහොමද ප්‍රසන්න ජීවන පරිසරයක ඇති වැදගත්කම ඔය ආදී වශයෙන් 10 ශ්‍රේණිය 11 ශ්‍රේණියේ සිට දිගට කතා කරන එක මාතෘකාවක් තමයි මේ ප්‍රසන්න ජීවන පරිසරය. ඉතින් 12 ශ්‍රේණියේදී කතා කරන්න තියෙන්නේ මේ ප්‍රසන්න ජීවන පරිසරයට අදාළ ප්‍රසස්ත ජීවන පරිසරය ගැන. ප්‍රසස්ත ජීවන පරිසරයක් ඇති කරගන්න මොන වගේ සැලසුම්ද සකස් කරගන්නේ කියන එක තමයි 12 ශ්‍රේණියේදී කතා කරගන්න තියෙන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් විවිධ ශිෂ්ටාචාරවලදී පවා මිනිසා තමන්ගේ ජීවන පරිසරය නිර්මාණය කරගන්න අවධානය යොමු කරා. අපි දන්නවා මානව ශිෂ්ටාචාරයේ විවිධ යුග පසු කරමින් මිනිසා ක්‍රමක්‍රමයෙන් නූතන යුගයට පා තැබුවා කියලා. ඉතින් මෙන්න මේ විවිධ යුග පසු කරමින් පැමිණි මිනිසා ඒ යුගවලදීත් තමන්ගේ ජීවන පරිසරය විවිධාකාර විදියට සකස් කරගත්තා, නිර්මාණය කරගත්තා. ඉතින් අපි බලමු මේ ප්‍රසස්ත ජීවන පරිසරය සැලසුම් කරගන්න අතීතයේ මිනිසා යොදාගත් දේවල් මොනවද, වර්තමානයේ වෙනකොට ඒව විකාශනය වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. මිනිසා විවිධ යුග පසු කරමින් පැමිණෙනකොට ප්‍රසස්ත ජීවන පරිසරය අභ්‍යන්තර හා බාහිර වශයෙන් සංවිධානය කරගත්තා. මේ පාඩමේදී දරුවන් දැනගත යුතු සරල අදහස නම් තමන් ජීවත් වන නිවස ඇතුළත හා බාහිර කොහොමද සැලසුම් කරගන්නේ කියන එක තමයි මේ පාඩමේ සරල අදහස වෙන්නේ. ඉතින් මේ විවිධ වචන ඔස්සේ මේක සාකච්ඡා කරනකොට දරුවන්ට ටිකක් අපහැදිලිතාවයක් ඇති වෙයි. දරුවන් අවබෝධ කරගන්න මේ පාඩමේදී දෙන සරල අදහස තමන් ජීවත් වන ස්ථානයේ එහෙම නැත්නම් නිවසේ ඇතුළත සංවිධානය කරගන්නේ හා පිටත සංවිධානය කරගන්නේ කොහොමද කියන එක තමයි මේ පාඩමේ සාකච්ඡා කරන්නේ. මිනිසා මේ පරිසරයේම කොටසක්නේ. පරිසරයේම කොටසක් නිසා පරිසරයත් සමග සහසම්බන්ධතාවයක් ඇතුව ජීවත් වීම වැදගත් වෙනවා. ඒ නිසා ජීවත් වීම සඳහා පරිසරය නිර්මාණය කරගන්නකොට පාරිසරික ලක්ෂණ ආරක්ෂා වන පරිදි තමයි අර තමන් ගොඩනගා ගන්නා සංගෘත ස්ථානයේ අභ්‍යන්තර හා බාහිර පරිසරය නිර්මාණය කරගන්න ඕනි. ඇයි මේ මිනිසා ජීවත් වීම සඳහා සංගෘත ස්ථානයක් සකස් කරගන්න පෙළඹුණේ? අවුව, වැස්ස, සුළඟ, සතුන්. මෙන්න මේ කියන ඒ ඍජුවම බලපෑම් කරන බාහිර පාරිසරික සාධක වලින් ආරක්ෂා වීම සඳහා මිනිසා සංගෘත ස්ථානයක් සකස් කරගන්න පෙළඹුණා ජීවත් වීම සඳහා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ගල් යුගයේ ඉඳලා වසර දහස් ගණනක් තිස්සේ ජීවන පරිසරය නිර්මාණය කරගන්න මිනිසා පෙළඹුණේ. තමන් ජීවත් වන ජීවන පරිසරය ප්‍රසස්ත මට්ටමට නිර්මාණය කරගන්න මිනිසා අකණ්ඩව ක්‍රියාත්මක වුණා. ඊළඟට අපි බලමු ප්‍රසස්ත ජීවන පරිසරය කියන්නේ මොකක්ද කියලා. මිනිසා ඇතුළු සමස්ත ලෝකයේ තිරසාර පැවැත්ම උදෙසා භෞතික හා සමාජ
जीवन परिसरे यति सहयोगीतावेन गुडनगिन परिसरय प्रशस्त जीवन परिसरय कियला अर्थ दक्वन्न पुलुवां मी बलन्न प्रशस्त जीवन परिसरय प्रधान वशयेन कोटस देककट बेदेनवा एकक तमाय समाज जीवन परिसरय अनित एक तमाय भौतिक जीवन परिसरय समाज जीवन परिसरय हा भौतिक जीवन परिसरय මේ භෞතික ජීවන පරිසරය නැවත කොටස් තුනකට බෙදෙනවා ඒකේ පළවෙනි එක තමයි අභ්‍යන්තර අවකාශ නිර්මාණය ගොඩ නැගිලි හා භූදර්ශන නිර්මාණය ග්‍රාමීය හා නාගරික පරිසර නිර්මාණය මෙන්න මේ විදියට මේ ප්‍රසස්ත ජීවන පරිසරය නැවත අනු කොටස්වලට බෙදෙනවා අපි මේ කොටස් අතරින් समाज जीवन परिसरय गन साकच्छा करमु प्रशस्त जीवन परिसरयक निर्माणय करनकोट भौतिक जीवन परिसरय मेन्म समाज जीवन परिसरय गनत् अवधानय यमु करन्न ओनि इतिं अपि बलमु मे समाज जीवन परिसरय कियन्ने मुकद्द कियला समाज जीवन परिसरय कियला कियन्ने पुच्चलयेक् पौले सामाजिकयन्गे हा පරිබාහිර සමාජයේ සමාජිකයන්ගේ සිතුම් පැතුම් සමාජ හැසිරීම් හා ඔවුන්ගේ රුචි අරුචිකම් සමාජ ජීවන පරිසරය කියලා හඳුන්වනු. ඒ සමාජ ජීවන පරිසරය. ඊළඟට මේ භෞතික ජීවන පරිසරය කියලා කියන්නේ මොකද්ද කියලා අපි හඳුනා ගනිමු. පැරණි ශිෂ්ටාචාරවල මිනිසුන් ස්වභාවික පරිසරයත් සමග සහසම්බන්ධතාවයක් ඇතුව තමයි ජීවත් උනේ. නමුත් නූතන යුගයේ පවතින දැඩි අවශ්‍යතා නිසා ස්වභාවික පරිසරය සමග සහසම්බන්ධතාවයෙන් ජීවත් වීම ඉක්මවා ගිහින් ස්වභාවික පරිසරය කලමනාකරණය කිරීමේ අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. ඒ කියන්නේ නූතනේ ජීවත් වෙන මිනිසා පරිසරය තමන්ට අවශ්‍ය පරිදි විශාල වශයෙන් වෙනස් කිරීම වලට ලක් කරනවා. නමුත් අතීතයේ එහෙම නැහැ. අතීතයේ මිනිසා ස්වභාවික පරිසරය සමග සහසම්බන්ධතාවයක් ඇතුව තමයි ජීවත් උනේ. භෞතික ජීවන පරිසරය නැවත කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ කොටස් තුنين අභ්‍යන්තර අවකාශ නිර්මාණය පිළිබඳ අපි සාකච්ඡා කරමු. සරලව කිව්වොත් අභ්‍යන්තර අවකාශ නිර්මාණය කියලා කියන්නේ තමන් සාදා ගන්නා නිවස. එහෙම නැත්නම් ඒ සංගෘත ස්ථානයේ අභ්‍යන්තරය සැලසුම් කරගන්නේ කොහොමද කියලා තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. අභ්‍යන්තර අවකාශයක් කියලා කියන්නේ මිනිසා සිය වාසස්ථානය ලෙස වින් කරගන්නා හෝ ඉදි කරගන්නා සංගෘත ස්ථානය තමයි අභ්‍යන්තර අවකාශයක් කියලා හඳුන්වන්නේ. ඉතින් අන්නේ තමන් වින් කරගන්නා අභ්‍යන්තර අවකාශය සුව පහසුවක් ඇති කරන ආකාරයට සකස් කර ගැනීම තමයි අභ්‍යන්තර අවකාශ නිර්මාණය කියලා හඳුන්වන්නේ. අතීතයේදී මිනිසා මේ සංගෘත ස්ථාන වශයෙන් එහෙම නැත්නම් මේ තමන්ගේ වාසස්ථානය වශයෙන් ගල් ගුහා ඒ වගේම ගස් බින ගස් යට විශාල ගස් යට උන්නෝයි ආදි ස්ථාන තෝරාගත්තා. අතීතයේ මිනිසුන් තමන් තෝරාගත් ස්ථානය තමන් සකස් කරගත් ස්ථානය සුව පහසුවක් ඇතිවන ආකාරයට සකස් කරගන්නත් පෙළඹුණා. ඒ කියන්නේ අභ්‍යන්තර අවකාශය නිර්මාණයටත් යොමු වුණා. උදාහරණයක් විදිහට අපිට දක්වන්න පුළුවන් ගල් ගුහාවල අභ්‍යන්තරයට වැසි ජලය එීම වැළැක්වීම සඳහා ගලෙහි ගල් තලාවෙහි කටාරම් කොටා තිබීම. ඉතින් ඒ වගේම අර තෝරාගත් සංගෘත ස්ථාන ගල් ගුහා ඒ වගේම ගස් බෙන මෙන්න මේ ආදී ස්ථානවල පොළව සමතලා කරලා සුමට තත්ත්වයට පත් කරගත්තා. ජීවත් වීමට අවශ්‍ය සුව පහසුව ළඟා කර ගැනීම සඳහා තමයි එවැනි උපක්‍රම භාවිතා කරේ.
ඉතින් වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග විද්‍යාත්මක හා කලාත්මක දැනුම උපයෝගී කරගෙන මේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය ඉතාම අලංකාර විදියට සකස් කරනවා. ඉතින් මෙන්න මේ ආදී දේවල් යොදාගෙන අභ්‍යන්තර අවකාශය වඩාත් සුවපහසුවක් ගෙන දෙන ආකාරයට වර්තමානයේ එහෙම නැත්නම් නූතන යුගයේදී සකස් කරගන්න මිනිසා පෙළඹිලා තියෙනවා. ඊළඟ එක අපි සාකච්ඡා කරමු ගොඩනැගිලි හා භූදර්ශන නිර්මාණය. ගොඩනැගිලි හා භූදර්ශන නිර්මාණය කියන එකේ සරල අදහස ජීවත් වීම සඳහා ස්ථානයක් ගොඩනගා ගන්නවා කියන අදහස. අවුව, වැස්ස, සුළඟ, සතුන් මෙන්න මේ ආදී බාහිර පාරිසරික සාධක වලින් ආරක්ෂා වීම සඳහා කෘතිම හෝ ස්වභාවික දේවල් යොදාගෙන පොළව, බිත්ති, වහල ආදී උපාංග සහිත ගොඩනැගිලි නිර්මාණය කිරීම සිද්ධ වුණා. ඉතින් අපට ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි හා භූදර්ශන නිර්මාණයේ ඉතිහාසය ගැන සාකච්ඡා කරනකොට ආරම්භය වශයෙන් වරිච්චි බිත්ති, ඒ වගේම ගොම මැටි ගාන ලද පොළව, පිදුරු හෝ දහයියා සෙවලි කරන ලද වහල මෙන්න මේ දේවල් යොදාගෙන සකස් කරන ලද ගොඩනැගිලි තමයි ආරම්භය විදියට සලකන්න පුළුවන්. ඒ විදියට ආරම්භ කරන ලද මේ ගොඩනැගිලි නිර්මාණය වර්තමානයේ වෙනකොට කෘතිම හා ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන විවිධාකාර මෝස්තර සහිතව නිර්මාණය කරලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට වරිච්චි බිත්ති සකස් කරගෙන පොළවේ ගුම මැටි ගාල සකස් කරගෙන ඒ වගේම පිදුරු හෝ දහයියා වලින් වහල සකස් කරගෙන සංගෘත ස්ථානයක් සකස් කරගත්තා. නිවස වටේට එලිමහන් ප්‍රදේශයක් නිර්මාණය කරගත්තා. අපි ඒ ස්ථානය හඳුන්වනවා මිතුල කියලා. දැනටත් වර්තමානයේත් අපි ඒ නමින්ම තමයි ඒ ස්ථාන හඳුන්වන්නේ. මිදුල කියලා හඳුන්වනවා. ඒ වගේම ඒ වටා වැටක් ඉදි කරා. ඒ භූමිය එලිපෙහෙලි කිරීමේදී එකතු වෙච්ච දඬු කැබලි යොදාගෙන මිදුල වටේට වැටක් සකස් කරගත්තා. ගෙවත්තේම ගොවිතැන් කර ගැනීම මගින් ප්‍රසස්ත ජීවන පරිසරයක් සකස් කරගන්න උනන්දු වුණා. තව කරුණක් තමයි අතීතයේදී පුජ්‍යලයාගේ සමාජ මට්ටම හා තරාතිරමණුව තමන්ගේ ජීවන පරිසරය වෙනස් වුණා. උදාහරණයක් තමයි රාජාණ්ඩු කාලයේදී රජු හා රජුට සම්බන්ධ කුලීනයන්ගේ නිවාස හුණු පිරියම් කරා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ නිවාස කටුමැටියෙන් සකස් කරගන්න අනුමත වෙලා තිබුණා. මෙන්න මේ ආදී විදියට අනුමත ක්‍රමවේදත් අතීතයේදී තිබුණා. මේ ආකාරයට සකස් කරගත්ත ගොඩනැගිලි අවට භූදර්ශනය නිර්මාණය සඳහා වර්තමානයේ විවිධාකාර දේවල් යොදා ගන්නවා. බිම් මැතුරුම් ගල් වර්ග යොදා ගන්නවා, ඒ වගේම තෘණ වර්ග, ඒ වගේම ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත ශාක වර්ග, විවිධ භූදර්ශන උපාංග, උදාහරණ විදියට පහන් කණු, ආරුක්කු, ඒ වගේම වෙනත් ශාක වර්ග වෙන මේ ආදී දේවල් යොදාගෙන ගොඩනැගිල්ලේ භූදර්ශනය නිර්මාණය කර ගත්තා. ඒ අපි සාකච්ඡා කරේ ගොඩනැගිලි හා භූදර්ශන නිර්මාණය කියන කරුණ. ඊළඟට අපි සාකච්ඡා කරනවා ග්‍රාමීය හා නාගරික පරිසර නිර්මාණ. ජනගහනය වැඩිවීමත් සමග මිනිසා ලෝකයේ පුරාම ව්‍යාප්ත වුණා. ඒ අනුව ජනාවාස බිහි වුණා. මේ ජනාවාස මිනිසාගේ සිතුම් පැතුම්, ආර්ථික මට්ටම, ඒ වගේම සම්පත් සුලභතාවය අනුව ග්‍රාමීය ජනාවාස හා නාගරික ජනාවාස වශයෙන් ස්ථාපනය වුණා. ග්‍රාමීය ජනාවාස හා නාගරික ජනාවාසවල විවිධාකාර වෙනස්කම් දැක ගන්න පුළුවන්. ගොඩනැගිලිවල හා භූදර්ශනයේ විවිධාකාර වෙනස්කම් දැක ගන්න පුළුවන්. හැඩතලවලින්, ඒ වගේම යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින්,
මෙන්න මේ ආදී වශයෙන් වෙනස්කම් දෙක ගන්න පුළුවන්. ඉතින් අපි අවසානයේදී බලමු මේ ජීවන පරිසරය නිර්මාණය කිරීමේ වැදගත්කම මොනවද කියලා. ජීවන පරිසරය නිර්මාණය කිරීම ඉතාමත් වැදගත්. එකක් තමයි භෞතික සමාජීය හා මානසික පීඩාවන් අවම කරගන්න. තමන් ජීවත් වෙන පරිසරය ප්‍රසස්ත ලෙස සකස් කර ගැනීම තුලින් භෞතික පීඩාවන් අවම වෙනවා. ඒ වගේම මානසික පීඩාවන් අවම වෙනවා. ඒ වගේම සමාජීය පීඩාවන් අවම වෙනවා. ඔය එක කාරණාවක්. ඒ වගේම තව කාරණාවක් තමයි ගෝලීය තිරසාරත්වයට දායකත්වය දැක්විය හැකි ප්‍රසස්ත ජීවන පරිසරයක් ගොඩනැගීමට හැකි වෙනවා මේ තුලින්. මිනිසා තමන්ට හිතුමනාපට දේවල් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට තමන් ගොඩනගෙන ගොඩනැගිලි භූදර්ශන පරිසරය ඒ වගේම ලෝකයේ තිරසාරත්වයට අදාළ වන ආකාරයට තමයි නිර්මාණය කරගන්න උත්සාහ කරන්නේ. පරිසරයට සිදුවන හානිය එතකොට අවම වෙනවා. ඊළඟ කරුණ තමයි නිර්මාණශීලීව හා පරිේශනාත්මකව ජීවන පරිසරය වඩා ප්‍රසස්ත මට්ටමකට ගෙනීමට හැකි වෙනවා. අර නිර්මාණශීලීත්වයෙන් වැඩි ඒ වගේම පරිේශනාත්මකව සිදු කරන දේවල් නිසා නිර්මාණශීලීත්වයේ වැඩි ගුණනැගිලි හා භූදර්ශන දැක ගන්න පුළුවන්කම ලැබෙනවා ප්‍රසස්ත ජීවන පරිසරය නිර්මාණය කර ගැනීම තුලින්. මෙන්න මේ කරුණු ටික තමයි ප්‍රසස්ත ජීවන පරිසරය සැලසුම් කිරීම යටතේ අපි දැනගත යුතු වන්නේ. අද ප්‍රසස්ත ජීවන පරිසරයක් ඇති කිරීම සඳහා සැලසුම් සකස් කිරීම කියන පාඩම යටතේ ජීවත් වීම සඳහා සකස් කරගන්නා සංෘත ස්ථානයේ ආරම්භය ගැන අපි අද සාකච්ඡා කරා. ආරම්භයේදී මොන වගේද අභ්‍යන්තර පරිසරය නිර්මාණය කරගත්තේ, ඒ වගේම බාහිර පරිසරය නිර්මාණය කරගත්තේ. ඊළඟට අපි ඉගෙන ගත්තා ප්‍රසස්ත ජීවන පරිසරය ප්‍රධාන වශයෙන් බෙදෙන කොටස් දෙක. සමාජ ජීවන පරිසරය හා භෞතික ජීවන පරිසරය. ඊළඟට මේ භෞතික ජීවන පරිසරය නැවත කොටස් තුනකට බෙදෙනවා. අභ්‍යන්තර අවකාශ නිර්මාණය, ගොඩනැගිලි හා භූදර්ශන නිර්මාණය, ග්‍රාමීය හා නාගරික පරිසර නිර්මාණය. අපි අවසානයේදී ඉගෙන ගත්තා මේ ජීවන පරිසර නිර්මාණයේ වැදගත්කම. උන් ඔයාදී වශයෙන් අපි කරුණු රාශියක් අද සාකච්ඡා කරා. මේ නිපුණතාවයේ යටතේ තව විෂය කරුණු රාශියක් සාකච්ඡා කරන්න තියෙනවා. අපි ඒ කරුණු ටික ඉදිරි පාඩම් වලදී සාකච්ඡා කරමු. ඉදිරියේදී කරන ලබන පාඩම් මාලා අතපසු වීමකින් තොරව නැරඹීම සඳහා හෙළලිය YouTube channel එක subscribe කරලා පුංචි bell icon එක press කරන්න. බොහොම ස්තුතියි.